කලින් වැඩස්ථාන කිරීමෙන් පස්සේ ප්‍රතිඵලයක් තියෙනවා. මේ වංචාව අවුරුදු එකහමාරක් කිසි කෙනෙක් දැක්කේ නැහැ. මේක නැති වෙච්ච මුදලේ වට්ටාකම කොච්චද? පුවත්පතක යනවා කෝටි 25ක් කියලා. ඒකේ සතයක්වත් ලැබිලා නැහැ. ප්‍රදීප් ජයතිලක කියලා ආර්මි මෑන් පවර්ගේ අයිතිකාර. සහෝදරයෙක් කියනවා නිලන්ත ජයතිලක කියලා. වරුන්ට අහු වෙච්ච මිනිස්සු නෙමෙයිද මේවට වක් කියන්නේ? ආර්මි මෑන් පවර් කියන්නේ බලයලා කාර්යාංශයෙන් නියෝජිතයෙක්. ඔබ මොකද අවතුමාගේ ගෝලයන්ටයි අවතුමාගේ විවර්ෂ අධ්‍යක්ෂවරයාට චෝදනා කරන්නේ? වංචා කරුවා කියනවා ඔළුවකට ලක්ෂ 4 ගානේ මිලියන 400ක් තියෙනවා ওই මිනිස්සු ගාව. වාග්යයි ওই විවර්ෂ ඒක වැට්ටුවේ මෙන්න මේ කට්ටිය. ඒක තියනවා දැන්. ඔව්. මගේ සල්ලි ඔක්කොම දෙන්නේ භාග්‍යයි කපිලයි ගවුන් දෙන දා මගේ සල්ලි ගත්තේ. අ භාග්‍ය කියලා කියන්නේ මේ මිනිස්සුගේ ගෑණිගේ මල්ලි. ඌ තමයි හැම ඒජන්සි එකම සල්ලි එකතු කරන්නේ. මිනිහට රට පිටේ ඉන්න නිසා ඕන එකකේ නමල්ල බෝ මම අවුරුදු එකහමාරක් තිස්සේ මේකට මිනිස්සු සල්ලි ගවලා. අවුරුදු එකහමාරක්. තාම මුකුත් නැහැ. CID ගියාද? CID එකේ තාම විමර්ශනය කරනවා ඉවරක් නැහැ. පොලිසියට වැඩිය විදේශේ වැක කරපයි. වග කියන්නේ මේක. ලයිසන් එක කැන්සල් කරයිද? මිනිහගේ සල්ලි කාලා තියනවා. කැන්සල් කරන්න ඕන කාලේ කැන්සල් කරේ නැහැ. කෝටි 25ක් වෙනකන් ඉඳලා කැන්සල් කරලා හරියනවද? ඕකල බියුරෝ එකේ ඉස්සරහ උද්ඝෝෂණය කරා. එමෙතුමා හම්බෙන්න බෑ මහත්තයා කවදාකවත්. මේ ආවෙ නැත්තම් සල්ලි වලට මොකද වෙන්නේ? මේ මිනිස්සු ඉඩකඩම් ගෙවල් දොරවල් වාහන උගස් තියලා තියෙන්නේ. ඔබ හැම પાස්පෝට් එකෙම 5000 ඩාලේ අරන් තියනවා මේ අහිංසක මිනිස්සු. ජාතික මාධ්‍ය වලින් මේවා දෙන්න එපයි දෙන්නේ නැහනේ. අපි උද්ඝෝෂණයක් කරත් දෙන්නේ නැහැ. ප්‍රදීප් ඇයි චෝදනා කරන්නේ මේ සල්ලි ඔබ හොරා කරනවා කියලා? මේ මහත්තයා මේ මිනිස්සුන්ට මට රුපියල් 500 දෙයි ගන්න බෑ. මේ ගෲප් එකේ ඉන්න. කොහොමද මහත්තයා හොරා ගන්නේ? දැන් මේ ප්‍රදීප් ලංකාවට ආවේ නැත්තම් මොකද හුලන් තමයි. නීත්‍යානුකූල ආයතනයක්. මේකට අපිට සල්ලි බඳින්න කියලා කිව්වේ කවුද? ඔව් වගේවා තියෙන්න පුළුවන්. අර මහරගම තව එකක් තියෙනවා. මෙයා සල්ලි ගන්න ඈත දුෂ්කර ගම්මාන වල සල්ලි මිනිසුන්ගේ අරගෙන මේ මිනිස්සු කොළඹට හත් අට පාරක් බඩගාලා මේ මිනිස්සු මේක අතහැරලා දානවා. විදේශ සේවා නියුති කාර්යාංශය කියන්නේ තනිකර මහත්තයා හොර ගුහාවක්. Trismaster, make your life limitless. Markstop, providing optimum care for European vehicles. Call 077-312-4411. Markstop. සෝසා shopping fiesta ජූනි මාස 4 වනදා සිට අගෝස්තු 25 වනදා දක්වා life time discount card පතක් 50% දක්වා වට්ටම් සමගින් එකකට එකක් දිනා ගැනීමට අවස්ථාවය. ඔබට මතක ඇති විදේශ රැකියා ඒජන්සි නියෝජිත ආයතන කරන වංචාවන් පිළිබඳව අපි කතා කළා මීට මාසයකට විතර පෙර ආතුව. මේ මෞබිමට ඩොලර් රැගෙනෙන්නට ගොස් විදේශ රැකියාවන්හි අනාථ වූ අසරණ වූවන්ගේ සංගමය එවැනි සංගමත් ලංකාවේ තියෙනවා. ඒ සංගමේ සභාපති සරත් මුණසිංහ, ඒ වගේම සම්පත් ප්‍රියංකර. දැන් ඔබ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්. ඔව්. ඔබ පළකුසුගේ වැඩසටහනට ඇවිල්ලා නම්ගම් සහිතව බරපතල අනාවරණයන් ගණනාවක් කළා. ඔව්. අමතිවරයාගේ ලේකම් ගැන කෙනෙක් ගැන කිව්වා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙක් ගැන කිව්වා. සභාපති උමර් විමර්ශනාංශයේ විමර්ශන නිලධාරියෙක්. ඔව්. නම් වශයෙන් කතා කළා. ඔව්. ඒ වගේම ආර්මි මෑන් පවර් කියලා නම පාවිච්චි කරලම ලංකාවේ තියෙන මහරගම ඒජන්සි එක ගැන කිව්වා. ඔව්. අද මේ සාකච්ඡාවේදී AQ නම් වලින් යමක් ඉවත් කරගන්නවද? මම කිසිසේත්ම ඉවත් කරගන්නේ නැහැ. එකක්වත් ඉවත් කරගන්නේ නැහැ. ඉවත් කරගන්නේ නැහැ. ඒ ටික ඒ විදිහම අදාළයි. ඔව් ඔව්. හරි. කතා කරන්න පටන් ගමු. කොතනින්ද පටන් ගන්නෙ? මම ඔබෙන් අහනවා. අහන්නේ කලින් වැඩස්ථාන කිරීමෙන් පස්සේ ප්‍රතිඵලයක් තියෙනවද? ඇත්තටම චෞන්දිර මහත්තයා, ඔබතුමාගේ වැඩසටහනෙන් විශාල ප්‍රසිද්ධියක් ලැබුණා අපිට. මොකද දැන් අපිට බැරි වුණා ලොකු හඬක් නගන්න. මේක අපි මාස 3ක් තිස්සේ තමයි මේ හඬ නගන්නේ. මේ වංචාව අවුරුදු එකහමාරක්. එතකොට මාස 3ක් තිස්සේ තමයි අපි මේ සංගමයක් හදාගෙන මේක පටන් ගත්තේ. එතකන් ඔබතුමා මේ හඬ අවදි ගන්නකන් කිසි කෙනෙක් දැක්කේ නැහැ මේකේ. අදටත් මේ විදේශ ඇමතුමා දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා. හරි, දැන් මේකේ ප්‍රතිඵලයක් විදිහට දැන් අඩු ගානේ දැන් මේ දාපු සල්ලි වල දැන් ආර්.බී. මෑන් පවර් දැන් මාධ්‍ය වල පළවෙලා තියෙනවා ඌ ලංකාවෙන් පැනලා ගිහිල්ලා කියලා. ඔව් ඔව්. මේ ලංකාවේ නැහනේ? නැහැ, ලංකාවේ. ඩුබායි වල කියලා. ඔබට කතා කළා. මට ඊමේල් එකකුත් එව්වා. ඔව් ඔව්. හරිද? එතකොට දැන් මේකේ මේ නැති වෙච්ච මුදලේ වට්ටාකම කොච්චද ඔක්කොගෙම? දැන් මේකේ වටිනාකම ඊයේ මහත්තයා පුවත්පතක යනවා
කෝටි 25ක් කියලා විදේශ සේවා නීති කාර්යාංශයේම පළ කරලා තියෙනවා පත්‍රයේ ලිපියක්. ඊට කලින් අපි කිව්වා මේක කෝටි 26ක් කියලා. මම කිව්වේ මම සරල සමීකරණයක් යොදලා මම කිව්වා මේක මගේ තියෙන රාජකාරී අධ්‍යක්ෂින් දැනුම හැටියට මම බැලුවා මේ රටාව බලලා මම කිව්වා මේක 350ක් විතර ඉන්න ඕන මේ වංචාව කෝටි 26ක් වෙන්න ඕන කියලා මම මුලදිම කිව්වා මාස 3කට කලින්. ඔව් දැන් ඒකේ සත්‍යයක්වත් ලැබිලා නැහැ. නෑ ලැබිලා නැහැ. නෑ. හරි කවුද මේ වංචාකරු මේ RV man පව කවුද මේ? ප්‍රදීප් ජයතිලක කියලා මේකේ මේ RV man පවගේ අයිතිකරු. එයාගේ සහෝදරයෙක් කියනවා නිලන්ත ජයතිලක කියලා. මේ දෙන්නා තමයි මේ ඒජන්සියේ AV RV කියන දෙකක්. එකට සම්බන්ධ කරගෙන මේ ෆොටෝ රාමුවේ ඉන්නේ ප්‍රදීප් ජයතිලක නිලන්ත ජයතිලක කියන දෙදෙනා. මේ දෙදෙනා තමයි මේ සල්ලි අරගෙන මේවා කරේ. ඒ වගේම මෙයාගේ සල්ලි පාලනය කරන්න තව කල්පනාකාරින්ියක් හිටියා. මේ මෙන්න මෙයා. දැන් මේගොල්ලෝ එක්කෙක්වත් අපිට හොයාගන්න නැහැ. ඉතින් මේ දැන් රටින් පැනලා මේගොල්ලෝ ඉන්නවා කියන එක විදේශ සේවා නීති කාර්යංශය කියන ප්‍රදීප් ඉන්නවා කියන එක. නමුත් මේ නිලන්ත කියන කෙනා සැරිසර කරනවා. නමුත් අපිට නීතියෙන් මේගොල්ලන්ව ග්‍රහණයකට ලක් කරලා ලංකාවේ ඉන්නවා. ලංකාවේ. ඔය දැකලා තියෙනවද? මේ නිලන්ත කළුතරදී යනවා මගේ ඇත්තටම දැකලා දුරකථනෙනිකුත් එමුතුවන් ලබා දුන්නා. ඊපස්සේ කතා කරා. ඔව්. දුරකථන එමුතුවන් ලබා දුන්නා. ලබා දුන්නාට පස්සේ පුවා මේ ප්‍රශ්නයක් සිදු වුණා. ඒකට අපි මේ වෙනකොට මොන අධ්‍යයක් කරනවා කියලා මෙයා නැවතත් අර බොරුමයක් කියලා වැගන්නාර කාර්යකින් මෙයා කළුතරින් ගියා. ගියා. වැගන්නාර කාර්යකින් මගේ දැක්කේ යාළුවෙක් තුනම මගේ ඒක දුරකථනෙ කිව්වා. මේ පුද්ගලයව දැක්කා. පුද්ගලයව දැක්කා. මේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේක මහත්තයා මේ කවුද අපේ සරත් ගුණසිංහ මහත්තයා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිතරම කියන හොරුන්ට අහුවෙන්න එපා. TV වල ඇඩ්වර්ටයිස්මන්ට් දානවා. වංචාකරුවන්ට අහුවෙන්න එපා. ලියාපදිංචිය තියන එකම යන්න. විනායකේ යන්න එපා. මේ ඒ අනායට තමයි කාර්යාංශයේ වග කියන්නේ. මෙහෙම කියද්දී හොරුන්ට අහුවෙච්ච මිනිස්සු නෙමෙයිද මේවට වග කියන්න ඕනේ? බොහොම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මේකේ මේ මහරගම RV man power කියන්නේ නියෝජිතයාගේ අංකය 33.40. එතකොට මෙයා නියෝජිත මෙයා බලයලත් මේකේ අවසරලත් මේ විදේශ සේවා නියුක්ති මේ කාර්යාංශයේ මේ නියෝජිතේ. ඒතකොට මෙයාගේ මේ බලපත්‍ර අංකේ තියාගෙන තමයි මහත්තයා මේ කෝටි ගානක වංචාව කරේ. එතකොට අපේ ගරු ඇමතිතුමාගේ තැන්වල කියනවා අහුවෙන්න එපා වංචාකරුවන්ට අහුවෙන්න එපා. මම මේ රටේ ජනතාවට කියනවා මේ ඇමතිතුමා කියනක පොඩ්ඩක් දෙපාරක් හිතලා බලන්න. මේ කිසි මිනිහෙක් අහුවෙලා නැහැ. මේ මිනිස්සු දැන් ඉස්සරවගේ නේ ඇමතිතුමා මහත්තයා. දැන් අහනවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අහනවා මේක ලියාපදිංචි ආයතනයක් නැද්ද කියලා. එතකොට අපිට තියෙන ප්‍රබල සාක්ෂිය මොකද්ද? විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවා ඔව් බය නැතුව සල්ලි බඳින්න. මොකද මෙයාලගේ තියෙනවා වෙබ්සයිට් එකක්. ওই වෙබ්සයිට් එකට ගියාම කියනවා මෙයාලගේ විස්තර තියෙනවා. බය නැතුව සල්ලි බඳින්න. ඒතර එවනම් ඔබ මොකද පොගේ වැඩසටහනේ ඇමතුමාගේ කාර්යාලේ ඇමතුමාගේ ගෝලයන්ටයි ඇමතුමාගේ විවර්ෂ මේ අධ්‍යක්ෂවරයාට චෝදනා කරේ. මොකද පදනම? මොකද ප්‍රතින සාක්ෂි? ප්‍රබල සාක්ෂි කියන්නේ මහත්තයා සාක්ෂි. ඒ සාක්ෂි තමයි මේ මගේ ගාව තියෙන වීඩියෝ එක. එතකොට මේ WhatsApp වලින් ගියපු මේ වංචාකරුවා කියනවා මේ විදේශ රටක ඉඳන් මට WhatsApp පණිවිඩයක් දීලා සරත් මහත්තයා ඔයා පොලිස් නිලධාරියෙක් විදිහට ඔයා බලන්න මේ කියලා එයා මට කියනවා ඉස්සෙල්ලා කියලා කියනවා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්නවා ප්‍රධාන විමර්ශන නිලධාරි කපිල. එතකොට තව කියනවා මනුෂ්‍ය නානායකකාරගේ භාග්‍ය කියලා සෙක්‍රටරි කෙනෙක් ඉන්නවා නෑදෑයෙක්. මෙයාල එකතු වෙලා තමයි මේ වංචාව සම්බන්ධයි. එතකොට තව කියනවා එක ඔළුවකට ලක්ෂ 4 ගානේ. එක ඔළුවක් කියන්නේ එක පුද්ගලයෙකුට. ඔව් 4 ගානේ. ලක්ෂ 4 ගානේ දෙනවා. මිලියන 400ක් තියෙනවා ඔය මිනිස්සු ගාව. මිලියන? ඔව් ඔව් ලක්ෂ 400ක්. ලක්ෂ 400ක්. ඒක භාග්‍යයි ඔය විමර්ශන කරලා කපිලා ළඟ. ඔව් ඔව්. අපි සල්ලි ඉල්ලනකොට මේ වංචාකරුවකින් අපි සල්ලි ඉල්ලනකොට මෙයා කියනවා මගේ තනිකරම මේක වැට්ටෙව්වේ මෙන්න මේ කට්ටිය. ඔව් ප්‍රදීප්ද කියන්නේ. ඔව් ප්‍රදීප් කියන්නේ. කෝල් කරලාද කියන්නේ? ඔව් නෑ WhatsApp එකෙන් මම අපිට පණිවිඩයක් කියවනවා. ඒක තියනවාද? ඒක ප්ලේ කරනවාද? ඔව්, ප්ලේ කරන්න පුළුවන්. ඒක පුළුවන්. හරිද මහත්තයා? එතකොට කියනවා මෙන්න මෙහෙමයි අපේ මිලියන 400ක් තියෙනවා. එක්කෙනෙකුට ලක්ෂ 4 ගන්න දීලා මම මොහොම දීලා තියෙනවා. මේක එකටින් ගිහලා මට කියන ඉල්ලගන්න කියලා. මට කියන ඉල්ලන්න කියලා. ඉතින් මේක බොරු නෙමෙයිනේ. මම ගීසරේ ඔබතුමාට වැටහරනදී මම ඔබතුමාට එවලා තියෙනවා. මේක එවලා තියෙනවා මේ එතකොට මේ මම දැන් දාලා පෙන්නන්නම් ඔබතුමාට. කපිල ඌට උදව් කරේ ඉන්වෙස්ටිගේෂන් එකේ මැනේජර් කපිල. ඔන්න උන් දෙන්නෙක් එකතු වෙලා තමයි ඔය ගේම ගැහුවේ. හරි. ඔයගොල්ලම වීසා වල යන්න දුන්නේ නැහැ උන් දෙන්නා තමයි. හරි මේ මුළු බියුරෝ එකම දන්නවා හැමෝම දන්නවා. ඔයා දැන් ඒගොල්ලෝ බියුරෝ එකේ මම අත්තරන් කුඩු ගත්ත නැති කියලා. ඔය සීන් නිසා තමයි බියුරෝ එක මම ඇරස් කරේ නැත්තේ. එතකොට කම්ප්ලේන් 170 ගානයි ලක්ෂ 400 ගානක් ගෙවන්න තියෙනවා. ඇරස් කරන්න බෑ අර කේස් එක නිසා දන්නා මම ඒ කතා කරන්නේ. ඔන්න ඔය තමයි ඇත්ත. ගින් ආයලන භාගයෙන් සල්ලි
එද මංක ගිල කෝල්ලක් ගන්න මම ගොරතේ කුණාරුවන් ගල්ලට නැහැ ගිල කෝල්ලක් ගන්න උත්තේ තොට්ටංගෝ මට එන මම නැහැ කියන ඒ මට මුල්ට නරපලා දාලා දෙන්න කියලා මට බෑ බෑ මහාවීරය වන්න බොරු වල ගන්නවා මේ මම ලංකාවේ මිදි ගොයිද තිත්ත නරි කියයිද ඇත්ත මගේ සල්ලි ඔක්කොම දෙන්නේ වාග්යයි කපිලයි ගවුන් දෙන දා මගේ සල්ලි ගත්තේ හරි උඹලව රට යවන්න දෙන 104ක් කිල්ලෝ වගේ එක උළුවකට මම 100 දෙනෙක්ගේ සල්ලි දුන්නා ක්ලයන්ට් ගියපුව එක මට දෙන ඒවා තමයි කො මම නිසුන්ට දැන් ගිහේ මූ සල්ලි දෙන්නේ මූ මගරි රවාග්ය රට බඩ බැන ඉන්න කොරියාවේ අර මේ හරි උගම මිලියන 40ක් තියෙන උඹ කොන්දපණ දින පිරිවෙන්න නම් බොච්චර මේ කොන්දපණ දිනවනේ බාණී කියලා උගදී ගිවනේ ඉන්නේ ආ ගිහිල්ලා ඌ ඉස්සර මට කන්ෆරන්ස් කෝල් එකක් කරේ වීඩියෝ කෝල් එකක් කරලා දන් දියන්කො උඹ බොච්චර මේ පණ දින පිරිමියන පළයන් පහු යන්න නේ දැන් මේ මහත්තයා නන්දක කියනවා අහගන්න මේ නන්දක කියලා කියන්නේ උඹ පැහැදිලිව අහගන්න පිට කරන් වෙලා වැඩක් නෑ මම ඇත්ත කියන්නේ මේ අරේ රහිරු මට ප්‍රශ්න ෆේස් කරගන්න බැරි නේද මම ඇවිල්ලා ඉන්නේ හේතුව මගේ සල්ලි තියෙනවා අරන් තියෙන්නේ මිලියන 40ක්ම භාගය කියලා කියන්නේ මනුස්සගේ මල්ලි සෙක්‍රටරි ගෑණිගේ මේ මනුස්සගේ ගෑණිගේ නංගි මල්ලි හරිද ඌට ඉන්ටග්‍රේටිව් කියලා කම්පැනිකුත් තියෙනවා තව පට්ටපල් හොරෙක් හරි ඌ තමයි හැම ඒජන්සියකම සල්ලි එකතු කරන්නේ ඔබල කතාව දන්නේ හැම ඒජන්සියකම ඔක සල්ලි එකතු කරනවා හරි ඔය ජොබ් බෝඩරේ අපි සල්ලි එක්කව කරන මුට ආරංචිලා කිව්වා 104 ගානේ කාට දෙන්න කියලා කිව්වා මම දුන්නා 100ක දුන්නා සල්ලි ඌට ඊට පස්සේ මම මොකද කරන්නේ මම භාගයක් දීලා තව සල්ලි මුවිල්ලට මම දුන්නේ නිසා මගේ ලයිසන් එක කැන්සල් කරා හරි ඊළඟ කපිල ඌට උදව් කරේ ඉන්වෙස්ටිගේෂන් එකේ මැනේජර් කපිල ඔන්න උන් දෙන්න එකතු වෙලා තමයි ওই ගේම ගැහුවේ හරි ඔයගොල්ලම වීසා වල යන්න දුන්නේ නැහැ උන් දෙන්න තමයි හරි මේ මුළු බියුරෝ එකම දන්නවා හැමෝම දන්නවා ඔයා දැන් ඇහුවා බියුරෝ එකේ මම අත්තරන් කුඩු ගත්තේ නැති කියලා ඔය සීන් නිසා තමයි බියුරෝ එක මයිනස් කරේ නැහැ ඒක ඇහුවා එතකොට කම්ප්ලේන් එක හරි දැන් බඩගින්නකො දැන් ඔය ප්‍රදීප්ද මේ 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 වංචාකරුවා තමයි මේ මේ මේක කියන්නේ මේ මේ වංචාකරුවාගේ වීඩියෝ මේ ගොඩක් තියෙනවා ඔබතුමාට කාල වේලා මදින්නවට පෙන්වන්න විදිය නැහැ හරි එතකොට ඔය වාග්යනේ කියන්නේ එතකොට sorry මේ මේ ප්‍රදීප්නේ කියන්නේ ප්‍රදීප් කියන්නේ ඇත්තද කියලා කොහමද ප්‍රදීප්ට මෙසේජ් එකක් එව්වා මට කතා කළා ප්‍රදීප් ප්‍රදීප් කතා කරලා මේ කියන්නේ වෙන කතාවක් ප්‍රදීප් කියන්නේ මගේ මගේ මම ඔක්කොම කරන්න හිටියේ මගේ ලයිසන් එක කැන්සල් කළා මගේ ලයිසන් එක කැන්සල් කරපු නිසා තමයි මට මේක කරන්න බැරි වුනේ. හරි නැත්තම් මම මේක කරන්න හිටියේ. බියුරෝ එක ලයිසන් එක කැන්සල් කරා. එතකොට සල්ලි ගත්තනම් මේ වාග්ය හරි කපිල හරි සල්ලි ගත්තනම් මෙයාට සපෝට් කරන්න බැල එතරම් පොයින්ට් එකක් තුනේ ඇයි ඒ කැන්සල් කළේ කියලා. ඒක මෙහෙමයි මහත්තයා. ඔය දැන් ඕකේ තියෙනවා මේකේ මේ බැඳුම් කරයක්. ඒක ඩිපොසිට් එකක් මේ 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 විදේශ සේවා නියුති මේ මේ ප්‍රදීප් ජයතිලක කියන මේ රැකියා ආයතනයේ තියෙන 130ක ඩිපොසිට් එකක්. එතකොට මහත්තයා දැන් මේකෙම කියනවනේ කෝටි 25ක් වෙනකන් කොහොමද මේක මේ කරන්නේ නැතුව හිටියේ ලක්ෂ 400ක් ගන්න ඔබතුමා දැක්ක දැස් දෙකේ නෑ මහත්තයා මෙහෙමනේ දැන් මේ මේ මං කියන්නේ මේකට පරීක්ෂණයක් කරන්න කියලා මේ කටහඬ ව්‍යාගය කියලා අපි දන්නවා මේක කටහඬක් මේක උසාවි නඩුවක් කියලා මේක මං සාක්ෂිකාරක ඉදිරිපත් කරනවා කවුරු ෆැමිලියක් කරන්න බෑ ඔයාලා දැන් මේක මෙතන අතේ තියන් ඉඳලා මේ මෙතන ඉඳලා හරියන්නේ නෑ නේ අපි ෆැමිලිය කරලා තියෙනවනේ මේ වොයිස් කට් එකත් කාටද ෆැමිලිය කරේ නෑ වොයිස් කට් එකත් එක්ක තාම නෑනේ නෑ වොයිස් මෙහෙමයි මහත්තයා අපි මේ අපි කියලා තියෙනවා මේවත් දෙන්නම් අපි ඔක කියලා නිකන් අටින් කියලා ඔප කරන්නේ නැහැ නෑ නෑ අපි මේවා දෙන්නම් කියලා තියෙනවා අපි කියන්නේ මේ මේ මිනිහට රට පිටේ ඉන්න නිසා ඕන එකක නමල්ලා බොමු බෙරෙන්න පුළුවන් නේ මම මිරිහානට ගිහිල්ලා මිරිහානේ ඉන්න නියෝජ්‍ය පොලිස්පතිතුමාට ඒ කාර්ය මණ්ඩලයට මම මේ මේ පෙන්නුවා ඒකේ ඉන්න ඔය සීආයි මහත්තයෙකුට පෙන්නුවා මේ වොයිස් කට් ඔක්කොම නෑ මගේ ප්‍රශ්නේ තියෙන්නේ හරි හරි මොකද උනේ ඔය ඒ පොලිස් මහත්තයා එතකොට එයාලා දැන් අපිට කිව්වා මෙහෙමයි අපි ඕක නඩු පවරලා තියෙන නඩු ඒ කිව්වට දැන් අවුරුදු එකම හරදිච්ච මේකට මිනිස්සු සල්ලි ගෙවලා අවුරුදු එකම හරක් තාම මුකුත් නෑ CID ගියාද CID ගියා එතන මොකද උනේ ඒකට CID එකේ තාම විමර්ශනය කරනවා ඉවරක් නෑ ඔව් දැන් ඔබතුමා බලන්න මම මේ රටේ දැන මේ සියලු දෙනාට දැනගන්න මම මේ කියන්නේ චෙක් වංචාව තියෙන 80 දෙනෙකුට චෙක් 100 ගානක් තියෙනවා මේ මෙයා දීපු රිජෙක්ට් වෙලා මේ බැංකුවල මේ බැංකුවල මහත්තයා account එක නැතුව දෙනෝ චෙක් එක මේක රිජෙක්ට් වෙනවා මේ දැන් මේ විදේශ සේවකෙන් කරන්න ඕනේ නැහැ මේක මේක පොලිස් දෙපාර්තමේන්තුව පොලිසියකින් කරන්න පුළුවන් මේ චෙක් වංචාව උසාවි ඉදිරිපත් කළා මේ මෙයාව ඇරස් කරන්න කරන්නේ නැහැ නේද මහත්තයා ඒක මගේ වැරද්දක්ද මේ මේ මේවට සල්ලි බඳු මිනිස්සුගේ වැරද්දක්ද
දැන් මෙයා කියනවා මේ දැන් ඇමතුමා කියනවා මේක මෙහෙමයි මේ අපි වග කියනවා අපි වග කියනවා දැන් විදේශේවක පොලිසියට වැඩිය විදේශේවක වග කියන්නේ මේකට මේකේ විමර්ශන ඒකකේ තමයි මේකට වග කියන්න ඕනේ එතකොට වග කියන්න ඕනේ කියන්නේ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නකෝ මෙයාගෙන් විදේශ සේවා එක සල්ලි කාලා තියනවා නම් ලක්ෂ 400ක් දැන් මෙයාට විරුද්ධව නඩු පවරලා තියනවලු මෙයාගේ ලයිසන් එක කැන්සල් කරලා තියනවලු ලයිසන් එක කැන්සල් කරයිද මිනිහාගෙන් සල්ලි කාලා තියනවා නම් ඒක මහත්තයා කරන්න සිද්ධ වුණානේ සැකයක් නේ ඔව් මෙහෙමයි සැකයක් එනවනේ ඔව් මෙහෙමයි මේක ඒ කැන්සල් කරන්න ඕන කාලේ කැන්සල් කරේ නැහැ මේ මේ කෝටි 25ක් වෙනකන් ඉඳලා කැන්සල් කරලා හරියනවද මම අපි අහන්නේ ඒක කෝටි 25ක් වෙනකන් ඉඳලා ඇයි මේක මේ කැන්සල් කරේ දැන් ඕකල බියුරෝ එකේ ඉස්සරහ උද්ඝෝෂණ කරානේ ඇමතුමා හම්බුණාද ඇමතුමා හම්බෙන්න බෑ මහත්තයා කවදාකවත් අපි WhatsApp වලින් පණිවිඩ දානවා අපි මම ලිඛිතව දීලා තියෙනවා ලියුම් දෙක තුනක්ම දීලා තියෙනවා මට දෙන්න සාකච්ඡාව කියලා එතකොට එයාගේ එතුමාගේ එවනවා මේ කවුද සම්බන්ධීකරණ ලේකම් මේක මේ බෝල පාස් කරන්න වගේ අපි මේ හැමතැනටම මහත්තයා මේ ඉදිරිපත් කරලා දිනේ ජනාධිපති මේ මේ දැන් මේ මේ සැකකරුට විරුද්ධව පැමිණිලි 350ක් විතර තියෙනවා කියලා බියුරෝ එක කියනවා ඔව් ඒකද amount එක හරියද දැන් අපි මෙහෙමයි අපි සැක කරා මෙච්චර තියෙන්න ඕන කියලා. ඒක දැන් තහවුරු කරලා තියෙනවා. විදේශ සේවන නියුක්ති කාර්යාංශයේ වැටලීම් අංශයේ ප්‍රධානියා ඕක තහවුරු කරලා තියෙනවා. මේ තියෙන පුවත්පත. මේ තියෙන පුවත්පත. මේක තහවුරු කරලා තියෙනවා මේක මෙච්චරයි කියලා. මේ නිවුස් එක මේ 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 මල්පව කරලා තියෙන්නේ. මේක මේ දාලා තියෙන්නේ දැන් මම මහත්තයා දුන්නා පත්තරේට මේ මේ මේක. දැන්වීමක් මේ 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 වාර්තාවක්. ඒ වාර්තාව නැතුව කොයි අධිකරණවල තියෙන්නේ? මොනද මේ නඩු පවරලා තියෙන්නේ දැන් මෙයාලා කියන දේට මී ගම්ී තියනවලු ගංගොඩවිල තියනවලු නුකේකොට අධිකරණයේ දැන් අපි නුකේකොට අධිකරණ නම් මේ මිනිස් දැනුවත් මේ නඩු දාලා කියලා කියනවා ඉතින් තියෙනවනම් ඉතින් මේක අහන්න එපා වංචාකරුවා ගේන්න ඕන එහෙම මොනවක් කරන්නේ දැන් ඔරිජිනල් ડોකියුමන්ට්ස් ලේකන අරගෙනද සල්ලි ගත්තේ නැත්නම් අපි දන්නේ මොකද බොරු ડોකියුමන්ට් ද කියලා මේවා ව්‍යාජ ડોකියුමන්ට් ද කියලා මේ මහත්තයා මේකේ තියෙනවා මේ තනිකරම මේ කූට ලේකන මේවා හදලා තමයි කූට ලේකන ඔව් කූට ලේකන කියන්නේ මේ රටේ ජනතාව දන්නේ කූට ලේකන කියන්නේ මිනිහක් මිනිස්සෙක් මරණමහා සමානයි මේ කූට ලේකනයක් කියන්නේ ඒ කූට ලේකනකින් පුළුවන් මිනිස්සෙක්ව යවන්න මේ එල්ලුම්ගස් එතකොට ඒක අපරාධයක් වෙන්නේ නැද්ද ඔය කූට ලේකන හදලා තියෙන්නේ මේ ආර්මි මෑන් පවර් කියන මොනවද හදපු ලේකන මෙයාගේ තියෙනවා ගන්න මෙහාට අවවතා කිසුම කියලා ඔව් මේක පෙන්නන්න මේ අන්තිම කොන දැන් මේ බලන්න මහත්තයා දැන් මේ අවබෝධතා තව දෙක තුනක් ගන්න අවබෝධ මේ 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 මගේ WhatsApp group එකේ තියෙනවා 200 ගානක් මේ වගේ අවබෝධතා ගිවිසුම් දීපුවා මේ ප්‍රදීප් ජයතිලක කියන මේ එකක්වත් නීත්‍යානුකූල නැහැ මේවා ඔක්කොම කරලා තියෙන්නේ මේ මේවා කළා මොකද මේ සම්පූර්ණ නැහැ දැන් මෙහෙමනේ මහත්තයා පළමු පාර්ශවයේ අස්සම් කරන්න ඕන. පළමු පාර්ශවයේ කියන්නේ කවුද? අපි. අපි සල්ලි දෙන එක්කෙනා. දෙවෙනි පාර්ශවයේ මේ රටේ ජනතාව දැනගන්න ඕන මේක. දෙවෙනි පාර්ශවයේ කියන්නේ කවුද? දෙවෙනි පාර්ශවයේ මේ විදේශ සේවයේ ප්‍රදීප් ජයතිලක. එතකොට මේකට සාක්ෂි දෙකකුත් ඕන. ඒ සාක්ෂි දෙක සේරම සම්පූර්ණ වුණාට පස්සේ තමයි මහත්තයා නීතිඥවරේ අස්සම් කරන්නේ. මේ දේ 100%ක් සිද්ධ වෙලා නැහැ. මේක තනිකර මෙයාලා කරලා තියෙන්නේ මුල ඉඳලම මෙයා කරලා තියෙන මේ ප්‍රශ්නේ තියෙන බියුරෝ එක හැමදේම කරලා තියෙනවානේ. දැන් රටින් පිටවීම තහනම් කරලා තියෙනවා. දැන් රටින් පිට වෙලා නම් ලංකාවට එනකොට අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් කරන් තියෙනවා. ඒතර මොකක්ද තව කරන්න කියන්නේ උන්ට? නෑ මෙහෙමනේ. දැන් මෙයා මේ මම පොලිස් නිලධාරියෙක් විදිහට විමර්ශනය කරා මහත්තයා මෙයා ආයි නොවන ගමනක් ගිහින් තියෙන්නේ. ලංකාවට එන්නේ? නෑ. හරිද? මං මට වගකීමෙන් උනා කියන්න පුළුවන්. මං මේ ડોකියුමන්ට් අනුව මම විශ්වාස කරනවා මෙයා එන්නේ නැහැ. එතකොට මෙයා ආවෙ නැත්නම් සල්ලි වලට මොකද වෙන්නේ? ඒක තමයි අපි යහන්නේ. දැන් මෙයා එන දැන් විදේශ සේවයක කියනවා මෙයා ආපු ගමන් අත්අඩංගුවට ගන්නවලු. මෙයා දැන් අවුරුදු 10ක් 15ක් යනකොට මේ මිනිස්සුන්ට පොලියට මොකද වෙන්නේ? මේ මිනිස්සු ඉඩකඩම් ගෙවල් දොරවල් වාහන උගස් තියලා තියෙන්නේ. දැනටමත් දැන් මම මගේ දුවට යන්න ගිහලා තමයි මම දැන් මේ වෙනකොට ගෙවලා තියෙනවා අවුරුද්දකට මං ගෙවලා තියෙනවා 160ක් පොලිය. ඉස්සලා කියන්න ගියේ නැහැ. හොඳේ මට කතා කරලා කිව්වේ වෙන කතාවක්. මට කතා කරලා කිව්වේ ඔබ හොරෙක් කියලා. හරි මම උත්තර දෙන්න. මම ප්‍රදීප් කතා කළා. මම උත්තර දෙන්න. මම ප්‍රදීප්ට ඊයේ කතා කළා. මොකද මේ සාකච්ඡාවේ ඔහුගේ පැත්ත නියෝජනය වෙන්නේ මම කතා කරලා ප්‍රදීප්ට කෝල් කීපයක් ගත්තා මේ ඔහු මට එවන පළවෙනි මෙසේජ් එක 4:12 හරි මේ නෙට්වර්ක් එකේ මෙසේජ් එකක් හරි ගමන තමයි මට දාන්න ඔබතුමා බිසි ඉන්නේ හරිද ඊට පස්සේ මට කෝල් කරා ඔකට මේ ඉවරගෙන මම නිදාසේ දාන්න පොඩ්ඩක් රිලැක්ස් එකේ මේක මම ඔහුට කිව්වා මට මම මේ කිව්වේ නෑ මම ඔබත් එක්ක සාකච්ඡාවක් කරනවා මම කිව්වා මට ඔබේ පැත්තේ තොරතුරු මේ 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 මට දෙන්න මට දෙන්න මේ මම ඒක මේ ප්‍රෝග්‍රෑම් මේ ඉස්සරහට මම මතු කරන්නම් කියලා
නමුත් මට ඔහු මං කෝල් කීපයක් ඊට පස්සෙත් ගත්තා. නමුත් ඌ එකම මං වොයිස් නෝට් එකක් තියනවා. එයාට 3-4ක කෙටියෙන් කියලා. හැබැයි මට ඌ පළවෙනි එකේ දාලා මේ කතා කරාම මේ මේ දිගු ලිපිය කිව්වේ ඔබ හැම પાස්පෝට් එකෙම 5000 ගානේ අරන් තියනවා මේ අහිංසක මිනිස්සුන්ගෙන්. ඔබ තමයි වංචාව කරන්න කියලා. හරි. මම උත්තර දෙන්නම්. දමුදිත මහත්තයට පුළුවන් නම් ඔක ඔප්පු කරලා දෙන්න. ඔබතුමාට එක પાස්පෝට් එකකට මම දෙනු 100,000 ගානේ. මම 5000 කරන් තියනවා නම් එතකොට මේ ඉන්නේ මේ මේ මේල් කට්ටිය දැනගන්න ඕන ගත්තනම් ඔයා පැහැදිලිව කියන්න මං 5000ක් අරන් තියනවාද කියලා එක પાස්පෝට් එකකින්වත් මේකේ ඔය නොමගේ අයිමක් මේ මේ සිදු කරනවා ප්‍රදීප් ජයතිලක කියන ආර් රුයි මෑන් මොකද මේකේ රට පුරා එක අනුරාධපුරේ ගාල්ල මාතර හම්බන්තොට ලංකාවේ හතර දෙසින්ම ආපු කට්ටිය තමයි සල්ලි බඳලා අද අනාථ වෙලා තියෙන්නේ මේ මිනිස්සුන්ට කරගන්න දෙයක් නැති වෙනකොට සරත් මහත්තයා මුල් වෙලා මෙතනට ඇවිල්ලා මේක ගොනු කරා. මොකද හේතුව මේ 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 සරත් මහත්තයා මොකද හේතුව අපි ඔබතුමාලට මේ සාකච්ඡා දීලා තියෙන සතපාක්ක චාර්ජ් නොකර. අද ඔබතුමා මට මෙසේජ් එකක් දැම්මා අපි අපි ඔබතුමාට ගාණක් දෙනවා කියලා. ඔබතුමා දැම්මම මෙසේජ් එක. ඔව් දැම්මම. මොකද අපි ළඟ හැංගි මුත්තන් සෙල්ලම් නැහැ, හොර කතා නැහැ, යට කතා නැහැ, ගේම් නැහැ. කියන තියන්නේ මූණ කරා. මම සම්පතේ දෙන මහත්තයා මම ඇත්තටම ඔබතුමා මේ මාධ්‍ය අතර ගෞරවනීය මාධ්‍ය හසුරවන්නේ ඔබතුමා. ඔබට අපි ගෞරව ගන්නවා. ඔබතුමා මට මුලින්දිම කිව්වා මට සල්ලි එපා කියලා. නමුත් මහත්තයා මේවත් ඔබතුමා මේ වීදම් කරන්න වල සල්ලි නොදී අපි මම දෙන්නේ කැමැත්තෙන්. මම දෙන්නේ. නෑ ඔබතුමාට මෙසේජ් එක දැම්ම උදේ. මම කියනවා. ඒක කැලිමක විරුද්ධ කරලා වලඟ මේ මෙසේජ් තියනවා. ඔව්. ඔබතුමා මේ මේ අහන් ඉන්න කට්ටිය දැනගන්න කවදාකවත් මෙතුමා මගෙන් සල්ලි ඉල්ලුවේ නෑ. නමුත් අපි මහත්තයා දැනගන්න ඕන ප්‍රතිඋපකාරය කරන්න. ඔබතුමා නිසා තමයි අපි ජාත්‍යන්තරයට පවා ගිහිල්ලා ජාත්‍යන්තරෙන් අපිට කතා ගන්නවා අපි උදව් කරන්න මොනවද ඔයාලට කරන්න ඕන කියලා ඔබතුමාට හෙටින්ද කතා කරයි. දන්නවද? ඒක අපිට ඒ වාසිය ලැබුණේ ඔබතුමා හින්දා. මේ මේ අපේ තියෙන මේ ජඩ මාධ්‍ය කියලා ඔබතුමා බලන්න මේ ජාතික මාධ්‍ය වලින් මේවා දෙන්නේ නැපයි දෙන්නේ නැහනේ අපි උද්ඝෝෂණයක් කරත් දෙන්නේ නැහැ කිසිම දෙයක් දෙන්නේ නැහැ මොකද්ද මේකේ තේරුම මත එහෙමනම් එහෙමනම් ප්‍රදීප් ඇයි චෝදනා කරන්නේ මේ ගෲප් එකක් හදා මිනිස්සුන්ගේ සල්ලි ඔබ හොරා කරනවා කියලා මට මහත්තයා සත්ත පහක් මගේ යටින් වීදම් කරන්නේ මේක ඔයා හොරා කරලා නැහැ නෑ මං වගකීමක් ඇතුව කියනවා කිව්වොත් ඔබතුමා දෙන ඕනම දඬුවකට මං යටත් වෙනවා මම සත පහක් හොරා කාලා මේ මහත්තයා මේ මිනිස්සුන්ට මට රුපියල් 500 දෙයි ගන්න බෑ මේ ගෲප් එකේ ඉන්න කොහොමද මහත්තයා හොරා ගන්නෙ මං රුපියල් 500 දෙයි ගන්න බෑ මට මම අපි සමාජිකත්වයේ අරගෙන මාස 3ක් තිස්සේ මං කිව්වා සමාජික මුදලක් මේක ආරම්භක ගෙවන්න රුපියල් 500 කියලා ඒ 500 ගෙවා ගන්න බැරි මිනිස්සු මේකේ ඉන්නේ හරි දැන් මේ ප්‍රදීප් ලංකාවට ආවේ නැත්තම් මොකද හුලන් තමයි ඕක තමයි මහත්තයා මං අහන්නේ දැන් මේකට අපිට සල්ලි බඳින්න කියලා කිව්වේ කවුද මේ මේ ආයතනය නීත්‍යානුකූල ආයතනයක්. දැන් මේ ඇමතිතුමා කියන විදිහට කියනවා ඇමතිතුමා හැමතිස්සෙම මම දැක්ක නිවුස් කීපෙම කියනවා මේවට සල්ලි බඳින්න එපා කියලා. සල්ලි බඳින්න එපා ව්‍යාජය වතන්න ව්‍යාජය. ඒක නෙවෙයි මහත්තයා. මේ මේ කරන් බලන්නකෝ. දැන් අපි දන්නේ නැහැ මහත්තයා මේ 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 කියනවනේ මේ කියන එකනේ. RV band power එකයිනේ. ඔව් වගේවා තියෙන්න පුළුවන්නේ. ඔව් තව මහරගම තව එකක් තියෙනවා. ඒ ඒ තව ආයතනයක් තියෙනවා. මං නංගන් තනහන් කරන්න කැමති නැහැ. මිනිස්සු දන්නව මේක මහරගම. ඒ රෙජිස්ටර්ඩ්. ඔව් රෙජිස්ටර්ඩ්. නමුත් එයා දැන් ඇරලා තියෙන තාම. එයා කරන්නේ වෙනින් විදියකට. එයා කරනවා එයා බෑ සල්ලි දෙනවා. එයා දෙන්නේ ටික ටික. දීලා එයා ආරම්භක මේ සමාජික වෙන්න කියලා අහලා 1500ක් ගන්නවා. ඒකෙන් ගණන් ගන්නවා. ඒ රටේ හැටියට. ඊට පස්සේ මෙයා මෙයාලා කරන්නේ මහත්තයා මේ වයින් හදනවා එපාර්ට්මන්ට්. එතකොට විදේශ රටවල ආයෝජනය කරනවා. මේ සල්ලි වලින් කරන්නේ රට යවන එක නෙමෙයි. එතකොට අර මිනිස්සුන්ට සල්ලි යන්න නැති වෙනකොට මෙයා කරන වැඩේ මොකද්ද? මේ මිනිස්සු ඉල්ලනවා. එතකොට දෙනවා. ඔව් රෝල් කරනවා. රෝල ගෙනියන්නේ. රෝල ගෙනියන්නේ. රට යවන්නේ නැහැ. මේ සමහරව කොරියා එහෙම යනවා කියලා සල්ලි අරගෙන බැංකුවේ ඩිපොසිට් තියාගෙන FD එක තියාගෙන වැරි මුලක් දෙනවලු වෙන්නේ. එතකොට මේකේ මිනිස්සු සල්ලි ඉල්ලනකොට දැන් මහරගමම එකක් තියෙනවා. මහරගම මේ විදේශ රටක ඉන්න කෙනෙක් මට කියන්නේ මහත්තයා ඔතන තියෙන අහවල් විදේශ රැකියා නියෝජිත ආයතනය එතනින් කරන්නේ ඕකම තමයි. ඔයා ඒක දැක්කේ නැද්ද? මං කොහොමද දන්නව කියලා. එතකොට ඒකෙන් කරන්නේ 1.50ක් ලක්ෂ 1.5ක් ලක්ෂයක් ඔය වගේ මුදලක් තියාගෙන අර මිනිහට අර මිනිහට සල්ලි දෙනවා. එතකොට දැන් ලක්ෂ 10ක් 15ක් තියෙන මිනිහෙක් මිනිහෙක් යා දන්නවද මට ලක්ෂ 10ම නැති වෙනකොට වැඩිය මට ලක්ෂ 8ක් විතර තරම් ගියත් ඇති කියලා හිතාගෙන අර කරන් යනවා. එතකොට අනිත් එක මහත්තයා මේ 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 හොරාගේ තියෙනවා මං බැලුවා මෙයාගේ තියරි එකක් තියෙනවා. මේ තියරි එක. මොකද්ද තියරි එක? මෙයා සල්ලි ගන්නෙ ඈත දුෂ්කර ගම්මානවල සල්ලි මිනිසුන්ගෙන්. අරගෙන මේ මිනිස්සු කොළඹට හත් අට පාරක් බඩ ගානවා. මේ අහගන්න මේ රටේ ඉන්න ජනතාව මේක වැදගත් වැඩසටහනක්. මම මේකදී අද කියනවා සීලම දේවල් මිනිසුන්ට මේව අහු වෙන්නපා කියලා. එතකොට බඩ ගාලා 10-12 සැරයක් බඩ ගාලා මේ මිනිස්සු මේක අතහැරලා දානවා. එතකොට මෙයාට ඒ ඒ ඒ සල්ලි ටික නිකම් ඔටෝ හම්බ වෙනවා. ඔන්න ඔක තමයි මෙයාගේ තියරි එක.
හරි ඒකන්නේ ඔබ කියන්න කෙසේවෙත විදේශ සේවන උත්තිකාරයශය කිව්වත් අනුමැතිය තියෙන ආයතනයක යන්න කියලා අනුමැතිය තියෙන ආයතනයක් තමයි වර්වීමෙන් කියන්නේ කියන එකනේ පැහැදිලිවම මෙහාලගේ තියෙන මේ විදේශ සේවා නියුත් කාර්යයන්සින් රටේ හැමතැන්වලම තියෙන වැඩමුළුවලද කිව්වා මේ අහවල් ආයතනවල සල්ලි බඳින්න මේක විශ්වාසයි ඒ කියපු හින්දා මේ මිනිස්සු සල්ලි බැන්දේ මේ මේ නම් කියවෙන ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා අපි ඒ අවස්ථාව දෙනවා තමන්ගේ උත්තරය තමන්ගේ පිළිතුර ලබා දෙන්න. ඒකත් අපි පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ සරත් මුණසිංහ සහ සම්පත් ප්‍රියංකර මෞබිමට ඩොලර් රැගෙන ඒමේට විදේශ රැකියාවන් හි ඩොලර් රැගෙන එන්නට ගොස් අතරමංගුවන්ගේ සංවිධානයේ සභාපතිවරයා සහ ලේකම්වරයාත් එක්ක කතා කළා. ඔබට තමුණාරි අවසන් වශයෙන් කියන්න තියෙනවද? අවසන් වශයෙන් මහත්තයා මෙහෙමයි. මේක ගොඩක් විස්තර තියෙනවා. ඔබතුමාගේ වැඩසටහනට ලොකු දෙයක් අපිට මේක දීපේක ඉස්සුවන්ත වෙනවා. මේකේ මං අන්තිමටම කියන්න ඕන මේ විදේශ රැකියා ආයතන වලට අහු වෙනකොට තමන් කවුරු හරි කෙනෙක් මේක මම ලොකුවටම බලාපොරොත්තු වෙන අහු වෙන්න එපා. හොයලා බලන්න. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියන්නේ තනිකර මහත්තයා හොර ගුහාවක්. හොර ගුහාවක් කියලා මම බය නැතුව කියනවා. මේ බියුරෝ ගහන ක්‍රමයක් තියෙනවා. මේ පාස්පෝර්ට් එකක් මේ පාස්පෝර්ට් එක බියුරෝ ගහන්නේ ඒ බියුරෝ කරනවා කියන්නේ ඒ මේ ප්‍රතිලාභ හම් වෙනවා මේ රටේ ඉන්න කෙනාට එයාගේ මොන හරි අනතුරක් හරි කරදරයක් හරි මොන හරි සිද්ධ වුණොත් ඒක තමයි බියුරෝ කරනවා කියන්නේ ඒ බියුරෝ කරනකොට තියෙනවා මේ චමුදිත මහත්තයා වලංගු ගමන් බල විදේශ ගමන් බලපත්‍රය වීසා එක වැදිලා තියෙන්න ඕන ජොබ් ඕඩරේ තියෙන්න ඕන ඉතින් ඕවා තියලා තමයි මහත්තයා අර මේ බියුරෝ කරන්නේ එතකොට මේ බියුරෝ එක කරලා තියෙන්නේ දැන් මෙයා ඉල්ලනවා මහරගම තියෙන ඒකද ඉල්ලනවා අතට කොහෙන් වගේ පාස්පෝර්ට් එක මම බියුරෝ කරලා ගෙනත් දෙන්නම් කියලා ඕක අරන් ගිහිල්ලා මෙයාගේ දැන් සාමාන්‍යයෙන් මේ දවස්වල යන්නේ 16500යි බියුරෝ කරන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගන්නෙ මම දන්න තරමින් තමයි ඒක එක මාසවලට පොඩි පොඩි ගණන් අඩු වැඩි වෙනවා එතකොට මෙයා මේ බින්දිතයන්ගෙන් මේ රැකියා අපේක්ෂිත අයදුම්කරුවන්ගෙන් 25000 48000 හිතු ගණන් කරන් තියෙනවා හිතු ගණන් එතකොට මේ ඉදිරිපත් කරපු ඩොකියුමන්ට් එකක්වත් මහත්තයා දැන් මේ යන විදේශගත වෙන මේ වින්දිතය රැකියා අපේක්ෂිතයට කරදරයක් වුණා. කවුද වගේ කියන්නේ? එතකොට මෙයා මේ බලන්න මේකෙන් මේ බලන්න මෙයා ඉදිරිපත් කරපු මේ ආකර්ෂණීය දැන්වීම මේව ඉදිරිපත් කළා තමයි මෙයා මේ විදේශගත කරන්නේ මේ මිනිස්සුන්ව. දන්නවද? නොමිලේ ගුවන් ටිකට්පත්, නොමිලේ ආහාර පාන, නොමිලේ වෛද්‍ය පහසුකම් මේව කියලා තමයි මෙයා විදේශගත කරන්නේ. ඒ ගියන්න පස්සේ විසිට් වීසා එකක් දෙන්නේ මහත්තයා. විසිට් වීසා එකක්. මේ රටේ ජනතාව අහගන්න මේ විදේශගත වෙනවා නම් Taman හොඳට හොයන්න, හොඳට හොයලා බලලා, හොඳට හොයලා බලලා යන්න. මොකද ඇත්තට මම අහුනේත් මම අහුවෙලා නෙමෙයි මගේ දරුවා හොරෙන් ගිහින් දුන්නේ. මම මේක මම දැනගත්ත විතරයි මේකට විරුද්ධව මම ලොකු හඬක් නැගුවා. ඔබ උතුමාට ලොකු සහයෝගයක් දුන්නා මේක ජාත්‍යන්තරට පවා අරන් යන්න. එතකොට මෙන්න මේ මංගාව තියෙන ඕනෙකට මම දෙන්න පුළුවන් මට. මෙයා මේ ආකර්ෂණීය දැන්වීම පළ කරපු විදිය. හරිද? එතකොට මෙයාගේ මෙයා කියන වෙන මේ ආයතනේ හැර වෙන තොරුන්ට අහුවෙන්න එපා. එතකොට මෙන්න මේ වගේ දේවල් පළ කරාම මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන තමයි මේ වංචාව සිද්ධ කරලා තියෙන්නේ. තා වෙනකලුත් අවුරුදු එකමාරක් ගිහිලා මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශේ බලන්න එපයි. ඒ හොරා රටේ ඉඳලා එනකන් කොහොමද මහත්තයා මිනිස්සු උගස් තියපුවා තියෙනවා වාහන උග ගේදොර ඉඳ ගන්න. දැන් මේ වෙනකොට මිනිස්සු පාරට වැටිලා. ඉතින් මේ විදේශ සේවා එක කියන එක කරන්න පුළුවන්ද? මොකද්ද මහත්තයා මේ රටේ තියෙන නීතියක් මොකද්ද? ඈ ඔබතුමා කියන්නකෝ බලන්න. හරි. හොඳයි. අපි තවදුරටත් තොරතුරු දෙමත් ඔබ ඔර්ධලා කතා කරන්න. අපි මේ අවස්ථාව දෙන්නම් නිවැරදි කාරණා සම්බන්ධව. බොහොම ස්තුතියි.